සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න වෙනදා වගේම මං අද වැදගත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කවුරුත් නොකියන රහසක්. ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න පුළුවන් අමුතුම ලක්ෂණ මොනවද කියන එක. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. හරි, channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා වීඩියෝ එකට යමු. ඔන්න ඔයාලා ගර්භණී වීමට ගොඩක් බලාපොරොත්තුෙන් සරු කාලේ එකතු වෙලා දැන් ඔයාලගේ මෙන්සස් දින කිට්ටු වෙලා හැම ඇති. ඉතින් මේ මෙන්සස් වෙන්නේ නැතුව සතියක් ගියම තමයි අපිට දැනගන්න පුළුවන් ස්ට්‍රිප් එක චෙක් කරලා පොසිටිව්ද නෙගටිව්ද කියලා බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට මම දැන් ඔයාලකින ටිප්ස් ඔයාලට කියන ටිප්ස් වලින් මේ තියෙන අමුතුම ලක්ෂණ වලින් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලා ප්‍රෙග්නන්ට්ද කියන එක. ඉතින් පළවෙනි ලක්ෂණයේ විදිහට වෙනදට වඩා ඔයාලට කෑම වල ප්‍රියගතියක්. ඒ කියන්නේ මොන දේ වුණත් කියන්නේ බත් කෑවත් ඊළඟට ඔයාලට වෙන කෑමක් කන්න හිතෙනවා. ඒ කියන්නේ වෙනද කෑපු නැති විදිහට කෑම කන්න ආසාවක් ඇති වෙනවා, පිරියක් ඇති වෙනවා. ඉතින් මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මම කියන්නේ කන්න තියෙන පිරිය වැඩි වෙලා නිතරම බඩ පිපිලා වගේ. ඉස්සරට වැඩිය නිතරම බඩ පිරිච්ච ගතියක් පිපිලා වගේ දැනෙන්න පුළුවන් ඔයාලට. ඉතින් මීළඟ ලක්ෂණේ තමයි ඔයාලට නිතරම මූත්‍රා පිට වෙන එක. ඉතින් කලින් වගේ නෙමේ, ඔයාලට පෑයක් ඇතුළත දෙපාරක් තුන් පාරක් වුණත් මූත්‍රා පිටවීම වෙනදට වඩා ඔයාලට මේක වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසකට යන වාර ගණනට වඩා වැඩි වාර ගණන මූත්‍රා පිට කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මලපහ පිට කිරීම අවශ්‍යතාවයක් වැඩි වෙන්න පුළුවන් ඇතැම් අයට. ඊළඟට ඔයාලගේ තිබුණ සාමාන්‍ය බඩේ ප්‍රමාණය, කියන්නේ බඩේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බඩ ටිකක් ලොකු වෙන්න පුළුවන්. ඉතින් ඒක කිව්වොත් ඔයාලගේ කියන්නේ දරුවෙක් කුසට ඇවිල්ලා කියන නිසා ඒ දරුවගේ ප්‍රමාණයෙන් බඩ විශාල වීමක් නෙමෙයි. මෙය ඇතිවන්නේ බඩේ තියෙන කියන්නේ ඔයාලගේ කියන්නේ හෝමෝන් වල වෙනස් වීමත් එක්ක ඇතිවන තත්ත්වයක් මේක. ඉතින් මේ විදිහට ඔයාලට ඒක වෙන සැරවල වලට වැඩිය වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. මීළඟට ඔයාලට දැනෙන්න පුළුවන් වෙනදට වගේ නෙමෙයි ඔයාලා කෑමක් කෑවට පස්සේ උගුරට එනකම්ම පිරිලා වගේ. කියන්නේ කාපු දේවල් උගුරටම එන්න පුළුවන්. ඒ කියන්නේ වමනෙට එන්න වගේ. ඒ කියන්නේ වමනේ යන්නේ නැහැ. නමුත් උගුරටම එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සමහර අයට නිකන් ඇඟට පණ නැති වගේ ගතියක්, නිතරම නිදිමත වගේ, කියන්නේ දවල්ටත් නිදිමත එන ගතියක්, ඒ වගේ ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ කඩට නිතරම කෙල එන ගතියක්, නිතරටම කෙල ගහන්න අවශ්‍යතාවයක්, ඒ වගේ දේකුත් ඔයාලට ඇති වෙන්න පුළුවන්. එහෙම සමහර අයට ඇතැම් දේවල් වලට සුවඳ වැඩිපුර දැනෙන්න පුළුවන්. ඒ වගේම දුගඳ, කියන්නේ ගඳ දේවල් වලත් ඔයාලට ඒව දැනීමේ ප්‍රමාණය වෙනදට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගඳ සුවඳ දැනීමේ විවිධ වෙනස්කම් අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන්. මේකත් ඔයාලට ගොඩක්ම වෙනස් විදිහට දැනෙන දෙයක්. ඒ වගේම ඔයාලට අමුතු කෑම කන්න ආස හිතෙන්න පුළුවන්. ඔයා වෙනදා වැඩි උනන්දුවක් දක්වපු නැති කෑම, ඇඹුල් ජාති, ඒ වගේම විවිධ අලුත් අලුත් කෑම ඔයාලට කාලා බලන්න ආස හිතෙන්න පුළුවන්. ඒ වගේම මේක ඔබට ඇති වෙන්න පුළුවන් ලක්ෂණයක්. ඉතින් මේ ලක්ෂණ වලින් ඔයාලට කිහිපයක් හරි තියෙනවා නම් ඔයා ගර්භණී කියලා ඔයාට ස්ට්‍රිප් බලන්න කලින් දැනගන්න පුළුවන්. කියන්නේ ඔසප් දිනේට කලින්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම channel එකත් එක දිගටම ඉන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. ඉතින් දිගටම channel එකත් එක්ක ඉන්න, අනිත් වීඩියෝත් බලන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.